තෙරුවන් සරණයි. නිදුක් නීරෝගීමත් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල සීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් සුපුරුදු පරිද්දෙන් ඔබ බලාපොරොත්තුෙන් ඉන්න වැඩසටහන අරගෙන ඔබ සමග සම්බන්ධ වෙනවා. මාසයක් උදා වෙලා, මාසය ගෙවිලා අලුත් මාසයක් උදා වෙද්දී ඔබ බලාපොරොත්තුෙන් ඉන්න මේ ජ්‍යොතිෂ්‍ය රැළුම් කරන ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා අලුත් මාසය ඔබට කොහොම වේවිද කියලා දැනගන්න. අලුත් මාසය සැලසුම් කරගන්න මාසය තුළ සිදුවිය හැකි දේ ජ්‍යොතිෂ්‍යමය අනාවරණයක් තුළ ඔබ බලාගන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ අතර මගේ ලග්න පලාපල බලාපොරොත්තු ඉන්න පිරිසකුත් ඉන්නන්න. ඔබ වෙනුවෙන් මම මේ ඒ වැඩසටහන අරගෙන ආවේ 2024 වසර උදා වුණා. මාස පහක් සම්පූර්ණ ගිහිල්ලා අවසන්. මෙන්න 6 වෙනි මාසේ හරි අඩක් ගෙවෙන්න ඔන්න මෙන්න තියෙන කාලයක්. ඔබ ගිහ හැරලා බලමු. අද ඊයේ වගේ වසර උදා වුණාට ඇත්තටම වසරෙන් භාගයක් ගෙවිලා ඉවරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් හැරලා බැලුවොත් අපි සාර්ථක අසාර්ථකද කියලා අපිට බලාගන්න පුළුවන්. එතනින් එහා කිසි දෙයක් හිතන්න යන්න එපා. සාර්ථක නම් හොඳයි, ඉදිරියටත් ඒක කරන් යනවා. අසාර්ථක නම් අපි ඔන්න මෙතනින් පටන් ගමු, අපිට පුළුවන්. ඒ නිසා ඔන්න ජුනි මාසයේ පලාපල කතාගද විශේෂ වශයෙන්ම මේ ජුනි මාසය කියන්නේ අති සුවිශේෂී මාසයක්. ඉතාමත් දුර්ලභ ගණයේ ග්‍රහ පීඨීමක් තුළ යන මාසයක් මේක. මොකද හේතුව ලග්න 12ටම පහුගිය කාලයට සාපේක්ෂව යහපත් ලෙස ක්‍රියාත්මක කටයුතු කාරණා ක්‍රියාත්මක වෙන කාලය. මොකද විශේෂත්වය මේක තුළ තියෙන්නේ ලග්න 12ටම රාජයෝග පිහිටන මාසයක්, පංචමහා පුරුෂයෝග පිහිටන මාසයක්. සමහර ලග්නවලට යෝග දෙකක් පිහිටන අවස්ථාවක් තියෙනවා. අන්න ඒක නිසා මේ තත්ත්වයන් තුළ කතා කර අයියන්. ඉතින් මෙච්චර සුභඵල තියෙදී සුභඵල නොලැබෙන දැන් යෝග කිව්ව පැලියට යෝගවල ඵල නොදෙන්නේ ඇයි? ඒකට හේතු කාරණා රැසක් තියෙනවා. ඔබ මේ ඔබ ලග්නය ඔබේ එක වුණාට ඔබ උපන් වෙලාවල් හැමෝගෙම එක නැහැනේ, උපන් දින එක නැහැනේ. අන්න එතකොට ඒ ඔබගේ පුද්ගලික ඉන්සරහන් තුළද පිහිටීම් තියෙනවා. ඒවා වෙනස් වෙනවා. දසාවල් තියෙනවා, ඒවා වෙනස් වෙනවා. බලපෑම් තියෙනවා ග්‍රහයන්ගේ, වෙනස් වෙනවා. අන්න ඒව හේතු කොටගෙන මේ කියන පොදු පලාපල කතනේ පොඩි පොඩි වෙනස්කම් සිදුවීම ඊටකට පවතිනවනේ. අන්න ඒක නිසා තමයි ඒ වෙනස්කම් ඇති නොවෙන්න තමයි වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් ඔබට මම කියන්නේ. අන්න ඒ පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් මේ කියන සුභඵල ඒ ආකාරයෙන් ලැබෙන්නත්, මේ කියන අසුභඵල සම්පූර්ණයෙන් නැති කරගන්නත් ඔබට හැකියාව පවතිනවා. ඉතින් ඒක නිසා ඒ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන උත්සාහ කරන, නිවැරදි ආකාරයෙන් කියන්නේ හැමෝටම මේ කියන හැමදේම කරන්න බෑ. විශේෂයෙන්ම දැන් බෝධි පූජා තියන්න කියනවා, ඒ වගේම ශිව දෙවියන්ට පහන් පත්තු කරන්න ඒ මන්ත්‍ර කියන්න කියනවා. ඒවා විදේශගතලා ඉන්නට කරන්න බෑනේ. ඉතින් ඒක නිසා කමක් නැහැ. හැබැයි මේක ප්‍රායෝගික හිතුවොත් ඔබට ඒ පූජාවල් තියන පහන් තියන බැරි වුණාට ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරන සජ්ජනය කරන ඔබට බැරි නැහැ. නිවාඩු වෙලා නිින්දට ගියත් මේ ඉයර්ෆෝන් එක අහගෙන හරි කන්නේ කාටවත් ඇහෙන්නේ නැහැ. සමහර රටවල ප්‍රශ්න පිරිත් ඇහුවත් හැබැයි ඒවා ඔබ රහසේ දේවල් කරා කියලා ගැටලොක් වෙන්නේ නැහැ. ඒ වගේම දෙවියන්ට කියන මන්ත්‍රයේ කටපාඩමේ ඔබ භාවනාවක් විදියට හිතාගෙන කළොත් ඇයි බැරි? අන්න ඒ නිසා ඒ විදියට කරන්න උත්සාහ කරන්න. එතකොට මේ කියන සුභඵල ඒ ආකාරයෙන් ඔබට ළඟා කරගත හැකි. එහෙනම් ඔබේ ප්‍රශ්නේ ඇයි මේ කියන සුභඵල මට නැත්තේ? හේතුව හරි මේ පිහිටීම් ඒවා දාල නැහැ මට. මම එහෙනම් මේ පිළියම් පිළිවෙත් තුළ සුභඵල අනිවාර්යෙන්ම අත්කර ගන්නවාමයි කියලා කටයුතු කරමු. ඒ වගේම ගුරු මාරුව සම්බන්ධයෙන් අපි වැඩසටහනක් කරා. හැම ලග්නෙටම වැඩසටහන දාලා තියෙන්නේ. බලන්න බැරුව ගියා බන්න. මොකද හිතුව ලබන වසර 2025 මැයි මාසේ දක්වාම බලපාන මේ ග්‍රහ මාරු නිසා ඒ කාල පරිච්ඡේද තුළ ඔබේ ජීවිතේ ගොඩදා ගන්න, ඔබේ ජීවිතේ ඉදිරියට යන්න අසුභ දේවල් ඉවත් කරගන්න විදිහ ගැන පිළියම් පිළිවෙත් කියලා තියෙනවා. ඒවා නිවැරදිව හල කරන්න වැඩසටහන හොයාගන්න අමාරු නම් කියන්න, කමෙන්ට් එකක් දාන්න, මම channel එකට කියන්න, ඒක reply එකක් දාන්න කියලා වැඩසටහන link එක. ඉතින් ඒ වගේම පුද්ගලික ඉන්සරහම් පරීක්ෂා කරන්න සමහරු ඉල්ලලා තියෙනවා. අනේ මම මේක කරන්නේ නැහැ. හේතුව මොකද්ද? මේක මට ව්‍යාපාරයක් කරගන්න කොහෙත්ම උවමනාවක්වත් නැහැ, කාලෙකුත් නැහැ. ඒක නිසා මම මුදල් අය කර හෝ නොකර මේ ක්‍රීන් සටම් පරීක්ෂා කියන එක කොහෙත්ම කරන්නේ. අනිත් පැත්තෙන් මගේ දුරකථන අංකයක් කොහෙත්ම සඳහන් වෙලා නැහැ. කවුරු හරි දුරකථන අංකයක් මගේ නමින් පළ කරන ඒ මම නෙමෙයි. මේක හොඳට මතක තියාගන්න. ඔබට කතා කරන මොකද ඒකට හේතුව මේ මං යයි හැඟෙන ආකාරයට වීඩියෝ පළ කරලා දෙන YouTube එක පුරාට ඒ විදිහටම අකුරු දාලා. නමුත් අර ඒක ගැටලුවක් නැහැ. කවුරු හරි ජීවත් වෙන්න මොකක් හෝ උදෙසා තමන්ගේ කියලා දෙයක් කරගන්න බැරිකමට අර අනුන්ව භාවිතා කරලා ගොඩ යන්නේ නැහැ. ඒක කරාට ගැටලුවක් නැහැ. ඔවුන් කීයක් හරි හම්බ කරලා. නමුත් ඔවුන් ටෙලිෆෝන් නම්බර්ස් දාලා මිනිස්සු රවට්ටලා මං කියලා හැඟෙන පරිදි මුදල් අරගෙන තියෙනවා. මිනිස්සු රවට්ටලා මොකද මිනිස්සු අසරණ වුණාම මේ වගේ දේවල් පස්සේ යන්නේ. ඒතර අසරණ මිනිස්සු රවට්ටන කොනතරම් අපරාධයක්ද කියන. අන්න ඒක නිසා ඔවුන් මේ දේවල් කරන්නේ. ඒවට විපාක ඔවුන් ලබાવી ඔබ රැවටෙන්න එපා. මොකද මං කොහෙත්ම මුදල් අය කර හෝ නොකර පුද්ගලික ඉන්සරහම් පරීක්ෂාවල ලක් කිරීම කරන්නේ නැහැ. මේ කියන තැන්වල මේ වීඩියෝ එකේ කියන දේවල් තුළ අපහැදිලිකමක් තියෙනවා. පිළියම් පිළිවෙත තුළ අපහැදිලිකමක් තියෙනවා. රාගශ්‍රීනවන මගේ Facebook එකේ මැසේජ් එකක් දාන්න. මට හැකි වුණාම මම ඒ ගැන reply එකක් දාන්න. පුද්ගලික ඉන්සරහම් පරීක්ෂා කරන්න ඉල්ලන්න එපා. අර විදිහට මේ වීඩියෝ ගැටලුවක් ගැන අහන්න. එතකොට ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්.
රැවටෙන්න එපා. රවටන්න පුළුවන් කාට හරි ඔබව. හැබැයි ඔබ නොරැවටි ඉන්න මම ඔබට කියලා තියෙනවා. ඔබ රැවටෙන්න එපා. මේ මම කොහෙත්ම එහෙම සම්බන්ධ වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා කාල වේලා අරන් තේරුම් කරේ මේ රැවටෙන එක වළක්වා ගන්න. ඉතින් එහෙනම් අපි අද වැඩසටහනට යමු. රාශි චක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙමිනේ ආයුබෝවන්. ඉතින් ඔන්න ඉතා සුවිශේෂී මාසයක් ඔබට උදා වුණා. මොකද කන්‍යා ලග්න හිමියන්ට ඉතා ප්‍රබල යෝග රැසක් උදා වෙන මාසයක්. හැබැයි මේ මාසේ මැද භාගයෙන් පස්සේ තමයි ඒ ප්‍රධානම පෙළේ යෝග උදා වෙන්නේ. ඉතින් ඒ ඔබගේ ලග්නාධිපති බුධ මේ මාසේ ආරම්භ වෙද්දි ඉන්නේ ඔබගේ 9 වෙනි භාවයේ පුණ්‍යස්ථානය තුළ බුධ ගුරු සිකුරු රවි සමග සංයෝග වෙලා. හැබැයි මාසේ මැද භාගයේදී බුධ ග්‍රහය ඔබගේ දසවැන්න වන ක්‍රේන්දස්ත්‍රාණේ රැකියා ස්ථානයටපත් වෙලා ඔබට භද්‍රා කියන පංචමහා පුරුෂ යෝගය උදා කරනවා. ඒ වගේම කේතු ලග්න භාවයේ ඉන්නවා. ඒ වගේම රාහු ඔබගේ හත්වැන්නේ ඉන්නවා. කුජ ඔබගේ අටවැන්නේ ඉදි ශනි ඔබගේ 6 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉදි තම මේ මාසය උදා වෙන්නේ කන්‍යා ලග්න හිමියන්ට. ඉතින් මේ තත්වයන් තුළ කන්‍යා ලග්න හිමියන්ට කොහොම වේවිද මේ ආර්ථිකමේ හැසිරීම කියලා අපි කතා කරමු. මුලින්ම රැකි රක්ෂා ව්‍යාපාර තුළ ධනය ලැබීම තුළ ඇත්ත වශයෙන්ම කතා කරොත් මේ කාල පරිච්ඡේද අතිශයින් යහපත් කාල පරිච්ඡේදයක්. කන්‍යා ලග්න හිමියන්ට ආර්ථිකමේ තත්වයන් තුළ නොසිතූ ආකාරයේ දියුණුවක් සාර්ථකත්වයක් අත්කරගන්න හැකියද? නොසිතූ ආකාරය කියන එකට වඩා මේ වචනේ කිව්වොත් අර ඔබ බලාපොරොත්තු වුණාට වඩා සාර්ථකත්වයක් අත්කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි මෙන්න මේ ජුනි මාසේ විශේෂයෙන්ම මැද භාගයෙන් පස්සේ ඔබට උදා වෙන්නේ. ඉතින් මේ තත්වයන් තුළ විශේෂයෙන්ම කන්‍යා ලග්න හිමියන්ගේ රැකියාව තුළ වෙනසක් ඇති කරන කාලපද වෙනසක් කියන අදහස ගන්න රැකියාව මාරු වෙනවා කියන සන්දර්භයෙන් නෙමෙයි. මේ දේ තුළ සිද්ධ වෙන්නේ රැකියාව තුළ දියුණුවක් අත් වෙන කල විශේෂයෙන් මේ මාසේ 15 දැන් පස්සේ කාල පරිච්ඡේදය තුළ රැකියාවේ අපි තමතුරු තාන්නමාන උසස් වීමටත් වඩා ඔබට ඔබේ ආර්ථික මෙහෙසරීම වැටුප ලැබීම අතින් ලොකු වෙනසක් වෙනවා. තනතුරු තානමාන ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒක ලැබීම සම්භාවිතාවයක් තියෙනවා. නමුත් ස්ථාවර වශයෙන්ම ඔන්න ඔබට ඔබගේ ආදායම් තත්ත්වයන් ඉහළ වෙන වැටුප් වැඩි වෙන්න නැත්නම් ව්‍යාපාර තුළ ලාභ වැඩි වෙන්න ව්‍යාපාර අවස්ථා තුළ ලැබීම් වැඩි වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ තුළ යම්කිසි ආකාරයේ පොඩි අර ආඩම්බරකාරීත්වය නිර්මාණය වෙනවා. හැබැයි මේ ආඩම්බරකාරීත්වය නිර්මාණය වෙන්නේ අර යම්කතාක් දුරට ඔබ තුළ තියෙන අර ඔබේ ආකර්ෂණීය භාවය වැඩි වීමත් එක්ක ඔබට පොඩි පිළිගැනීමක් වැඩි වෙනවා. ඒ தත්ත්වය තුළ ඔබට මේ தත්ත්වය විශේෂ වශයෙන්ම අනිත් අයව ආකර්ෂණය කරගන්න ඔවුන් ලවා ඕනෑම දෙයක් කරගන්න ඔන්න ඔබට හැකියාව පවතුනවා මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල සීමා තුළ අර කාන්තා පාර්ශ්වයේ රූසපුව වර්ධනය වෙනවා. කිරිමි පාර්ශ්වයේ කඩවසම් භාවය වැඩි වෙනවා. යම්කිසි අර තමාට තමාගේ යම්කිසි ලස්සනක් පේන්න ගන්නවා. අන්න ඕකත් මානසිකව ඔබව සාර්ථකත්වයට ගෙනියන්න හේතුවක් වෙනවා. මොකද නිතර නිතර තමා තුළ වෙනසක් දකිද්දී තමන් තුළ ආකර්ෂණීය භාවයක් දකිද්දී මනස ධනාත්මක වීම තුළ ඔබ වුණත් ටිකක් අර කන්ෆිඩන්ස් ටිකක් පෞරුෂයක් තුළ විශ්වාසයක් යුතුව ඕනම දෙයකට මූණ දෙන්න පෙළඹෙනවා. ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. අන්න ඒක හේතු කොටගෙන ඔබට සාර්ථකත්වයක් වෙන කාලයක් මේ කාලේ. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම කලාව ලේඛන කලාව නැත්තම් ඔය මහා ජනතාව නැත්තම් මිනිස්සු සම්බන්ධන මිනිස්සුන් අර ජනප්‍රියත්වය උසුලන දේවල් රංගපාන දේවල් මිනිස්සුන්ගේ ආකර්ෂණය අවශ්‍ය කරන විදිහේ කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට අතිශයින්ම යහපත් මෙන්න මේ කාල සීමා තුළ ඔබතුළ ජනප්‍රියත්වය වර්ධනය වෙනවා. වගේම ඔබතුළ ආකර්ෂණයේ හේතු කොටගෙන ඔන්න ඔබට ආදරය කරන පිරිස වැඩි වෙනවා. ඒව හේතු කොටගෙන ඒව පාවිච්චි කරලා ඔබගේ ආර්ථිකමේ දියුණුවක් අත්කර ගන්න හැකියාව පදන. එහෙනම් ඔන්න කලාවට සම්බන්ධව ලේඛන ශේෂ්ඨ කටයුතු නිර්මාණකරණයට සම්බන්ධ කන්‍යා ලග්න හිමියෝ මේලයි නව නිර්මාණ කරන්න පෙළඹෙනවා නම් ඉතා යහපත්. මොකද මේ නිර්මාණ මහජනයාතරට යන්න ප්‍රසිද්ධියටපත් වෙන්න ප්‍රසිද්ධියට එහාගින් ජනප්‍රියත්වයටපත් වෙන්න ඒව හේතු කරන ඔබට ජනතා ආකර්ෂණය හිමි වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඉතින් මේක ඉතා සුවිශේෂී තත්ත්වය. තාපැත්තකින් මේ කාල සීමා තුළ ඔබ ටිකක් දහමට වර වෙනවා. දහම් කටයුතු වල දහම සම්බන්ධ කාරණා තුළ ඒ කටයුතු කරදී මූලිකත්වගෙන කටයුතු කරන්න පෙළඹෙනවා. වගේම ඒ වගේ තැන්වලදී ඔබ උපරිමයෙන් ඔබට හැකි දේ කරන්න උත්සාහ දරනවා. ඒව හේතු කොටගෙන ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර මානුෂීය ගුණ වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්. ඒ දේවල් තුළ තමන්ගේ අර ලෞකික ජීවිතය 100%ක් අත්හැරලා අධ්‍යාත්මයට යොමු වීම නෙමෙයි. ලෞකික ජීවිතයේ දියුණුවට කටයුතු කාරණායි කරන්න ඕන දේවල් සිද්ධ ඉෂ්ට සිද්ධ කරන් යන ගමන්ම
එක පැත්තකින් අධ්‍යාත්මික සුවය දෙසා අධ්‍යාත්මික ජීවිතයේ යම් කිසි ආකාර දියුණුවක් උදෙසා කටයුතු කරන්න. අර එළව ගැන හිතලා කටයුතු කරනවා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් වෙනවා. හැබැයි මේ දේවල් ඔය ඔබට යොමු වෙන්නේ ගොඩාක් දුරට ඔබට අර මානසික සුවය ලබා ගැනීම උදෙසා. මොකද ඔය කොල්තරම් දුරට මේ යහපත් තත්ත්වයන් ක්‍රියාත්මක වුණත් මේ විශේෂයෙන් මේ මාසයේ මුල් දින 15 තුළ මුල් සති දෙක තුළ වගේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් ඔය මානසිකව පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒවා මේ මහා පරිමාණ දේවල් නොවුණත් අර ඔබට සුපුරුදු දේවල් වුණත් ඔබ ඒ දේවල් පවා අර මේ වෙලාවේ යහපත උදා වෙන්නේ වෙමින් පවතින කාලයනේ. දැන් මේ මාස කීපයක් තිස්සේ ඉඳන් කන්‍යා ලග්නෙමියන්ට පහුගිය කාලට සාපේක්ෂව අන්න ඒව හේතු කොටගෙන අර සුළු හෝ තියෙන මානසික වියවුල නැති කරගන්න ඔබ කුමන හෝ ආකාරයේ කියන්නේ යහපත් විදිහේ උපක්‍රම යොදනවා. ඕකට හේතුව ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ ටිකක් දහමට වැඩි වශයෙන් නැඹුරු වෙන්න උත්සාහ කරන්නේ. මොකද පහුගිය කාල සීමා තුළ මීට කලින් අර ඔබ දහම් ජීවිතේ නැඹුරු වෙලා ඉඳලා පොඩක් ඒ ජීවිතේ ඈත් වුණානේ. කම් කිස පහුගිය වසරක එකමාරක් කාලයක් තිස්සේ ඉඳලා අන්නේ ඈත් වීම වෙනස් කරලා නැවත ඔබේ සුපුරුදු ජීවිතයට අන්න දහම සම්බන්ධ කාරණාවට එකතු වෙන්න යම් කිසි ආකාරයෙන් ඔබ උත්සාහ කරනවා. ඒ වගේම මේ මෛත්‍රී සහගත දේවල් කරන්න අර ඒ දේ තුල සතුටක් ලබන්න ධර්ම අවබෝධය ඇති කරගන්න ධර්මය ගැන පොතපත කියවන්න කාලය ඒ ගැන දැනුම වර්ධනය කරගන්න ඔබ මේ කාල සීමා තුළ වැඩිපුර කාලය ශ්‍රමය මුදල් පව වැය කරනවා. මේ කාල සීමා තුළ ඔය ධර්මය සම්බන්ධ පොත්පත් මිලදී ගන්න නැත්නම් ඒවා සම්බන්ධ වීඩියෝවල් මොන හෝ ආකාරයකින් අර මුදල් වැය කරලා හෝ ඒ දේ කරගන්න උත්සාහ දරනවා. හැබැයි මේ හැම දෙයක්ම මැද්දේ ඔබට ඔය ධන සම්පත් ඉඩම් ලාභ යාන වාහන ලාභ ලැබීමේ ඉඩකඩකුත් තියෙන ධන සම්පත් ලැබීම කිව්වා ගම්ම අර හැමදාම කියනවා වගේ ලොතරැයි වාසනාව කියලා හිතන්න එපා. මොකද දැන් මම දැකලා දෙනවා ඔය ලග්න පලාපලගෙන අද මේ ලග්න පහකට මෙන්න අදින් පස්සේ ලොතරැයි වාසනාව කෝටි ගාණක් ඔබේ අතරන ඔය වගේ දේවල් තියෙයි. ඒව පිළිගන්න ඒක බලාගෙන ගිහිල්ලා ඒක ඇත්ත කියලා දැන් හිතන අය ගැන ඉතින් ඇත්තටම කනගාටුයි. නමුත් මෙහෙමයි ස්විප් ටිකට් ඇදීම ලොතරැයි වාසනාව නෙමෙයි. එහෙම ඉතා සුළු පිළිසෙන එහෙම තත්ත්වයක් තිබිය හැකි. නමුත් කුමන හෝ අන්දමකින් ධනය ලැබීම. ඒ කියන්නේ ලොතරැයි වාසනා තියෙන අයට එහෙමයි. ඒ සුළු පිරිසට නැත්තම් රැකියාව තුළ ආදායම් දිනුවා. ව්‍යාපාර තුළ ලාභ ලැබීම. නොසිතූ පැත්තකින් ව්‍යාපාරයක් කරලා හෝ ඔය තියෙන ඔය කොමිස් මුදල් ලැබෙන්නේ අර මොකද අතරමැදියෙක් විදිහට ඉඳලා ලාභයක් ලැබෙනවා. නැත්තම් කවුරු හරි ඔබට ලැබිය යුතු මුදලක් ඔබ අතහැරලම දාලා තිබිට කාලයක් තිස්සේ නොලැබී තිබ්බ හිතපු නැති දේ ලැබෙනවා. අන්න වගේ තැන් පෙන්නුම් කරනවා. වගේම තව පැත්තකින් ඔය ණය මුදල් බලාපොරොත්තු වෙන ණයක් ලබා ගන්න බලාපොරොත්තු හිටියන ඉඩම කඩම යාන වාහන එක්කන බලාපොරොත්තු හිටියන ඔන්න ඒ පැත්තනොත් යහපත්. ඒ කියන්නේ යහපත් කියන අදහස් කරන්නේ ඒක ලැබෙනවා. ඒ ණය මුදල ලැබෙනවා. ඉඩම කඩම යාන වාහන විකුණා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි අර මම හැමදාම කියනවා ණයට බය වෙන්න. ණය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ තත්ත්වයන් තුළ කරන්නම දෙයක් නැතිකම ණය වුණාට ගැටලුවක් නැහැ. හැබැයි ඒවත් හොඳ ඉලක්කයක් තුළ ගමනක් යන හැර මේ කාලය ඔබට අතිරේකව අර ඔබ මේ පහුගිය කාල සීමා තුළ ඉපෙීමට සාපේක්ෂව අතිරේකව යම් දෙයක් ලැබෙන කාලයක්. අන්න ඒව හේතු කොටගෙන ඒව පාවිච්චි කරලා ඔබට සමහරක් වෙලාවට ණය නොවි ඒක ගැට ගහගෙන කොහොම හරි ගමනක් යන්න හැකියාව පවතිවි. ඒක නිසා මේ කාල පරිච්ඡේද තුළ ඔය කලමනාකරණය උපරිම ඇති කරගන්න. ඔබට වාසනාව තියෙනවා, වාසනා ගුණය තියෙනවා, ලැබීම් තියෙනවා. එහෙනම් නිසිලෙස ලැබෙද්දී ඒව කලමනාකරණය කරගන්න ඔබ බුද්ධිමත් වුණොත් ඔන්න කන්‍යා ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේද ජීවිතේ ප්‍රබල වෙනසක් ඇති කරන්න ලොකු පරිවර්තනයක් ඇති කරගන්න ආර්ථික මේ වශයෙන් උපරිම හැකියාව පාදිනවා. මොකද මේ කාල සීමා තුළ පොඩි ගැටලුවක් තියෙනවා. අර ඔබ තුළ තියෙන සාර්ථකත්වය ස්ථාවරව පවත්වන්න පොඩි පොඩි බාධක එල්ල වෙනවා. ඒව බැරි වෙන්නේ බාධකෙල්ලන. එහෙනම් ඒ බාධක වලට මුහුණ දෙන්න ඔබට නුවණ අවශ්‍යමයි, ඔබට බුද්ධිය අවශ්‍යමයි, ඔබේ සැලසුම අවශ්‍යමයි. අන්න ඒක නිසා ඒ තුල කටයුතු කරන්න හොඳට මතක තියාගන්න. ඔබ කරන දේ සාර්ථකත්වය පවත්වා යන්නට ඔබට බාධකයි එන්නේ. නොහැකි වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ බාධක ගැටළු අයින් කරගන්න වාසනා ගුණය තියෙනවා. ඒකට අවශ්‍ය කරන බුද්ධිය තමයි වැදගත් වෙන්නේ. මේ කාල සීමා තුළ වෙලාවට වැඩ කරන්න පෙළඹෙනවා. හැම වෙලේම ටිකක් අර පොතේ හැටියට වැඩ නිවැරදි වෙලාව කිව්වොත් ඔන් ටයිම් යනවා එතනට. අන්න පහුගිය කාල සීමා තුළ පොඩ්ඩක් අටට එනවා කියලා 10ට යන තත්ත්වන්නේ කන්‍යා ලග්න හිමියන් තුළ පැවතුනේ. අද ඒක වෙනස් වෙලා අටට කිව්වොත් ඔන් ටයිම් මෙතන වෙලාවට වැඩ කරන්න ඔබ උත්සාහ දරනවා. පොඩි පොඩි බාධක වෙනස් වීම වෙන්න පුළුවන්. නමුත් ඔබ උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ වගේම ඔබ පහුගිය කාල පරිච්ඡේදය ගත කරපු ජීවිතයට වඩා පියවරක් හෝ ඉදිරියට තත්වෙන් උසස් වෙන්න ඔබ උත්සාහ දරන වගේම ඒ දේවල් ඒ විදිහට මිශ්‍ර සිද්ධ කරගන්න හේතු කාරණාත් වෙනවා. ඒක නිසා
යහපත්. ඒවගේම රජයේ රැකියාව බලාපොරොත්තු වෙතියන ඔන්න මේ කාල සීමා තුළ උත්සාහ කරන්න, මේ කාල සීමා තුළ ඔන්න රජයේ රැකියාව ලැබෙන කාලයක්. වගේම ඔය ගෞරවනාම නම්බුනාම පිළිගත් පාර්ශවය ලැබෙන කාල සල්ලි දීලා ගන්න ඇත්තින්නම් එහෙමත් තියෙනවා. ඒ වගේම පිළිගත් පාර්ශවයන් තුළත් ඔන්න ඔබට ගෞරවනාව නම්බුලාම ලැබෙන කාලයක්. ඔන්න ඒ තුළ ඔය නමට ඉස්සරහ ඔය ගෞරව නාමයක් එක්කාසු කරන බලාපොරොත්තු වෙන ආසන් හිටපු අයට ඔන්න සුභාරංචියක් වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල සීමා තුළ පෞල් ජීවිත කුටුම්භ ජීවිත ගැන කතා කරොත් පෞල් ජීවිත කුටුම්භ ජීවිතය තුළත් යම් තාක් දුරට ප්‍රශ්න ගැටළු මඟ හැරෙමින් ප්‍රශ්න තිබ්බත් ඒවා එතරම්ම මායිම් නොකර ඔබ ගමනක් යනවා මේ කාලේ. හැබැයි මේ ප්‍රශ්න තිබ්බත් කියන එක අදහස් කරන්නේ අර පහුගිය කාලේ අර විශේෂයෙන්ම අප්‍රේල් මාසයට නැත්නම් මේ අවුරුදු උදාවට කලින් තිබිච්ච තත්ත්වයට තරම්ම අයහපත් ගැටලුම්කාරී තත්ත්වයන්, ගැටුම්කාරී තත්ත්වයන්, අර්බුදකාරී තත්ත්වයන් පෞල් ජීවිතවල නිර්මාණය වෙන්නේ නැහැ කොහෙත්ම. මේ දේවල් අර අලුයට ගිනි තියෙන්න පුළුවන් එකපාරම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. අර ඒ වගේ පුංචි පුංචි ප්‍රශ්න නැවත මතුවීම් පෙන්නුම් කළත් ඒවා එතරම් මායිම් නොකර ඔබ ඔබේ පාඩුවේ ඉන්න, ඔබ ඔබගේ කටයුතු කරන් යන්න ඔබ උත්සාහ ගන්න. ඒක හරි බුද්ධිමත් තත්ත්වයේ බුද්ධිමත් භාවය උපරිමයෙන්ම යොදා ගන්න කිසිම ආකාරයක ඉවසීමේ සීමාව ඉක්මවා ගියත් ඔබ මේ වෙලාවේ කිපෙන්න යන්න එපා මේ කාලේ. මේ පෞල් ජීවිත තුළ එතකොට ඔබට සැහැල්ලුවෙන් කටයුතු කරන්න වෙනවා. වගේම ඔන්න දරුවෝ සම්බන්ධ කාරණා තුළ අතිශයින් යහපත් කාලයක්. ඒ වගේම දරුවන් බලාපොරොත්තුෙන් හිටියනම් දරු ඵල බලාපොරොත්තුෙන් හිටියනම් මෙන්න මේ කාලේ දරු පිළිසිත ගැනීම බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදය. ඒ වගේම දරුවන්ගේ කටයුතු තුළ සාර්ථකත්වය උසුලන කාල පරිච්ඡේදය, දරුවන්ගේ දක්ෂතා එළියට ඇවිල්ලා ඒ දේ තුළ සතුටු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය, කුමන හෝ වන්දමි දරුවෝ සම්බන්ධ කාරණා තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. එනම් ඔය දරුඵල අපේක්ෂාවෙන් ප්‍රමාද වෙමින් තිබුණු අයට මේ තත්ත්වය තුළ ඔබට ඒ තත්ත්වයන් අත්පත් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ කාලය තුළ උත්සාහ කරන්න ඒ අඩුපාඩුකම් තියෙනවා ඒවට වෛද්‍ය උපදෙස් පතලා අන්න ඒ දේවල් තුළ කටයුතු කරන්න. සමහරුක ඒ වෛද්‍ය උපදෙස් පතලා කරන්න ඕනේ මේවා ලැබෙන්න ඕනේ නැහැ කියලා නැති වෛද්‍ය උපදෙස් මතත් දරුවල නොලැබෙන කොච්චර ඉන්නද මේ ලෝකේ. අන්න මේ කාල පරිච්ඡේද තුළ කන්‍යා ලග්න හිමියන්ට දරුවන් පිළිසිත ගැනීමේ හැකියාව තියෙන නිසා අන්න ඒවා සඳහා අර ඒ බාධක තිබිච්ච මාර්ගවලට යොමු වීමේ හැකියාව තියෙන නිසා අන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය පවුලේ ඥාති හෝ වේවා හිතවතුන් හෝ වේවා ටිකක් අර උසස් තත්ත්වයට පත්විච්ච අය දැන් පවුලේ ඉන්නවනේ ඔය ටිකක් ඉහළ ගිය අය, ඒ වගේ හිතවතුනුත් ඉන්නවනේ ඔන්න ඉහළ අයගේ උසස් අයගේ ඇසුරුකම ලැබෙන කාල පරිච්ඡේදයක්. ඔවුන්ගේ උදව් ලැබෙන කාලයක්. හැබැයි එක පැත්තකින් ඔවුන්ගේ ආකර්ෂණයක් ලැබෙන කාලයන් නිසා ඔය තරමක් දුරට ඔය විරුද්ධ ලිංගික පාර්ශ්වයන් එක්ක එහෙම මෙහෙන් එහෙම මෙහෙන් අර සම්බන්ධතාව ගොඩනගින්නත් ඊටකට පාදිනවා. පෞජිත තුළ අලුයට ගිනිත් තියෙනවා. ඒ දේවල් තුළ අර මං කියන්නේ ප්‍රශ්න ගැටලු තිබ්බත් ඔබ ඒවා මගහැරන් යනවා කියලා කිව්වේ. අන්න ඒවා හේතු කොටගෙන අර මානසික සුවය උදෙසා ඔය වෙනත් බැඳීම් වල පැටලෙන්න නම් ඊටකට තරමක් දුරට පවතිනවා කන්‍යා ලග්න හිමියන්ගේ. ඉතින් ඒ ටිකක් උසස් අයගේ තමන්ට මේ වෙලාවේ උසස් අය කියලා හැඟෙන ඇත්තම තමයි ගොඩාක් දුරට සම්බන්ධතා ඇති වෙන්නේ. ඒවා සමහරක් වෙලාවට ප්‍රේම සම්බන්ධතාව විතරක් වෙන්නේ නැහැ. සමහරකට ඒවා හිතවත්කම්, නෑදෑකම් ඒවා පුළුල් වීමවත් වෙනවා. ඔය අතර අර වගේ දේවලුත් මතුවීම් තියෙන නිසායි මම ඔබට පුංචි අනතුරු වැඟීමක් කළේ. ඒවා හේතු කොටගෙන අර ගැටලු ලොකුවට මතුනොත් ඔය තමන්ගේ නමට හානි වෙද, තමන්ගේ ගෞරවයට පුංචි පුංචි ප්‍රශ්න ඇති කරන්න. ඔය මුකුත් නැති වුණත් සමහරට ඔබ අර ප්‍රසිද්ධියට පත් නොවී හොර රහසේ ගියත් තමන්ගේ යම් කෙසේ ආකාර හෘද සාක්ෂියට මුහුණ දෙන්න පොඩක් අපහසු වෙනවනේ. අනේ නිසා ඒ තත්ත්වයන් ගැන හිතලා කටයුතු කරන්න වග බලාගන්න මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔබට අර සතුරුකම් කරන, ඔබට හතුරුකම් කරන අය ගොඩාක් දුර පරාජයට පත් වෙනවා මේ කාලේ. ඔන්න සතුරුකම් රැකියාව තුළ හෝ වේවා, පුද්ගලික ජීවිතය තුළ හෝ වේවා, කුමන හෝ තත්ත්වයක ව්‍යාපාර තුළ හෝ වේවා, තරංකාරීත්වයක් ඔබ තුළ පවත්නා යන නැත්නම් ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරන්න එන අය පැරදිලා අයින් වෙනවා. වගේම ඔවුන්ගේ ඒ බලපෑම් පොඩ්ඩක් අඩු වෙනවා, ඔවුන් පසුබසිනවා, ඔවුන් පරාජයට පත් වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම පවුල් ජීවිත තුළ ඇතුළත් ඔබට මූලිකත්වය ලැබිලා කටයුතු කරන කියන පවුලේ මූලිකත්වය ඔබට ලැබෙනවා. ඔබ මූලික කරගෙන තමයි පවුල ගොඩනැගීම මේ කාල තුළ සිදු වෙන්නේ. අන්න ඒ දේවල් තුළත් වගකීම් වැඩිපුර ඔබට ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒව ඔබ නොපිරිහිලා ඉෂ්ට සිද්ධ කරන්නත් උත්සාහ දරනවා මේ කාල පරිච්ඡේදයන් තුළ. ආදර සම්බතා ප්‍රේම සම්බතා ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ආදර සම්බතා ප්‍රේම සම්බතා වර්ධනය වෙන කාල සීමා තුළ. මොකද හේතුව ඔබගේ ආකර්ෂණීය භාවය වැඩි වෙන කාලයක් නේ මම කිව්වනේ. ආදර සම්බතා තුළ
ඔන්න බුද්ධිමත්ව කටයුතු කළා. ඒ සම්බන්ධතා ඇතිවෙන්නම් වාලේ ඇති කරගන්න නැතුව බුද්ධිමත්ව දුරදිග හිතලා ඒ ඇති කරගන්න සම්බන්ධ කාලය අරන් ඇති කරගන්න උත්සාහ කරන්න. මොකද මේ කාලේ යහපත් සම්බන්ධතා අයහපත් සම්බන්ධතා දෙකම ඔබට එනවා. ඒ දේ තුළ යහපත් දේ තෝරා බේරාගෙන යහපත තුළ ඉදිරියට යන්න උත්සාහ කරන. මොකද සම්බන්ධතාවයක් ආදර බැඳීමක් කියන ජීවිතයේ ඉදිරිය යන ජීවිත කාලෙටම විවාහයක් තුළින් ඉදිරියට යන බලාපොරොත්තු වෙන දෙයක් ගැනනේ මම මේ කතා කරන්නේ. නැතුව අර දවසින් ඇති වෙලා අද ඒ තුළ විනෝද වෙලා හෙට ඒ වාතාවරලා යන ගමනක් නෙමෙයි. අනේ ඒක නිසා මේ වෙලාවේ පුළුවන් තරම් අර යහපත් සම්බන්ධතා තෝරා බේරා ගන්න ඔබට උත්සාහ දරන්න. ඒ දේවල් තුළ ඔන්න විවාහකට ඇතුළත් වීමේ විවාහ යෝගත් මේ කාල සීමා තුළ පෙන්වුම් කරන මංගල සීරු හැඬවෙන්න මේ ජුනි මාසය තුළ ඒ සඳහා අවම වශයෙන් අර දින තීන්දුව වෙන නැත්නම් අර මෙච්චර කාලයක් නොතිබ්බ අර ස්ථාවරත්වය ඇති කරන්න පවුල් එකතු වෙලා කතා බහ කරලා විවාහය ස්ථීර කරගන්න නැත්නම් මෙතෙක් කාලයක් වැඩිහිටියන්ගේ ගෞරව යම්කිසි ආශිර්වාදන ලැබී තිබ්බන අන්න ඒ දේවල් ඇති කරගන්න දින දාගන්න අන්න ඒවට හේතු කාරණා යෙදෙන කාලයක් ඔන්න ආයේ තම සම්බන්ධ විවාහය සම්බන්ධ ප්‍රමාද වී තිබිච්ච අයට විශේෂයෙන්ම විවාහය සම්බන්ධ කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න විශේෂයෙන්ම බුධ රවි ගුරු සිකුරු දසවල් ගත කරන අයගේ විවාහන් ඉක්මන් වෙන්න හේතු කාරණා යෙදෙන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේද තුළ. හැබැයි මේ කාල සීමා තුළ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍යමය වශයෙන් අතිශයම යහපත් කාල පරිච්ඡේදය. මොකද සෞඛ්‍යමය ගැටලු කරතන මහා පරිමාණයෙන් ඇතු නොවන කාලය. කාලය තිස්ස පැවති අසනීප කාල තත්ත්වයන් වලින් නිරෝගී සුවය අත්කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. සම්පූර්ණයෙන්ම ජීවිතේ කණපිට පෙරලා තිබිට අසනීප කාල තත්ත්වයන් ඔන්න ඒ වලින් මිදිලා යහපත ඇති වෙන කාලය. අමුතු විදිහේ ශරීර සෞඛ්‍ය පිළිබඳ යහපත් තත්වයක් ගොඩනගෙන කාල පරිච්ඡේදයක් ඉතින් මිසුළු සුළු වසනීප සෙම් රෝග ඇතිවීම ඉතින් ඒවා කියන්න ඕනේ. ඒවා සාමාන්‍ය ඕනම මනුස්සයෙකුට වෙනවනේ. මේ කාලේ වර්ෂාවත් පත දෙනවා. අනේ ඒවා හේතු කරන ඔය සෙම් රෝග හෙම්බිසාවල් උණ වගේ ඒ වගේ අසනීපකාරී තත්වයන් ඇති වෙනවා. ඒක අපිට ජ්‍යොතිෂෝන්නේ නැනේ කියන්නේ. ඒ වගේ තත්ත්වයන් නේ මම කියන්නේ මේ බරපතල අසනීපකාරී තත්වයන් ලොකුට ඇති වෙන්නේ. තිබිච්ච බරපතල අසනීපකාරී තත්වයන් යම් තාක් දුරට මැඩ පවත්වාගෙන මේ දේවල් තුලින් සහනයක් අත් කරගන්න හැකියාව ලැබෙන නිවැරදි වෛද්‍ය උපදෙස් මත නිවැරදි සෞඛ්‍ය රටාවන් මත ඔබට මේ කාල සීමා තුළ කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා නිරෝගී බව තියෙනවා. එහෙනම් ඔබ පුළුවන් තරම් ඉදිරියටත් මේ නිරෝගී බව පවත්වා ගන්න උත්සාහ කරන්න. ප්‍රතිශක්තිකරණය වර්ධන වෙන ආකාරයෙන් කටයුතු කරන්න. ඔය ව්‍යායාම කටයුතු කරන්න. හැම වෙලෙම මනස යහපත්ව තබා ගන්න භාවනාව කටයුතු කරන්න. අන්න එතකොට මේ தත්ත්වය ඔබට දීර්ඝ කාලීන ස්ථාවරව පවත්වා ගන්නත් හැකියාව පවතිනවා. අධ්‍යාපන ගැන කතා කරමු. මේ කාල පරිච්ඡේදවල ඔබගේ දැනුම වර්ධනය වෙන කාලයක්, ප්‍රඥාව නුවණ වර්ධනය වෙන කාලයක් වගේ මතක ශක්තිය දියුණු වෙන කාලයක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු තුළ සාර්ථකත්වයක් අත්කරන කැපිපෙන ජයග්‍රහණ අත්කරගන්න හැකියාව පවතිනවා. මේ කාල සීමා තුළ විභාගවලට පෙනී සිටිනවා. විභාගවල බලාපොරොත්තුනත් වඩා හොඳ ප්‍රතිඵල ලාභ කරගන්න. දැන් මේ මේ කලින් ලියපු විභාග ගැන නෙමෙයි කියන්නේ. මේ කාල පරිච්ඡේද තුළ නැත්තම් කලින් ලියපු විභාග අසාර්ථකයි නම් කියන්න පුළුවන් අපිට මේ කාලේ යන විභාග අසාර්ථක වුණා කියලා. නෑ මම කියන්නේ මේ ජුනි මාසේ විශේෂයෙන් මේ 15 වෙනිදායින් පස්සේ කාල පරිච්ඡේද තුළ සහභාගී වෙන තරඟ විභාග වෙන්න පුළුවන්, තරඟ වෙන්න පුළුවන්, දැනුම මිනුම තරඟ වෙන්න පුළුවන්, නැත්තම් ඔබ තුළ යම් කිසි ආකාරයකින් ඔබේ කුසලතා එළි දක්වීම වෙන්න පුළුවන්. ඔය හැම දේ තුළම සාර්ථකත්වයක් කරගන්න හැකියාව පවතිනවා. වගේම ඔන්න දැනුම ඔබ තුළ තියෙන දක්ෂතා කුසලතා එළි දක්වන්නත් හැකියාව තියෙනවා. ඔන්න ඔබේ දක්ෂතාවෙන් මිනිසුන් අතර ගෙනහිල්ලා අන්න ඒ දේවල් තුළ ජනප්‍රියත්ව ප්‍රසිද්ධියකට පත් වෙන්න, ඒ කියන්නේ ඔය පාසල් වල තරඟ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල තුළ තරඟ වෙන්න පුළුවන්, ඒ ඔබ අධ්‍යාපන ආයතන වල තරඟ වෙන්න පුළුවන්, අර ඒ ක්‍රීඩා තරඟ වෙන්න පුළුවන්, කලාකටයුතු වෙන්න පුළුවන්, කුසලතා එළි දක්වීම වෙන්න පුළුවන්. ඔය එකින් එකී නොකී සියලුම දේවල් තුළ සාර්ථකත්වයක් අත් කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඕ හේතු ගෙන ආ ප්‍රීතියෙන් කටයුතු කරන අධ්‍යාපන කටයුතු නිදහසේ නිවහල්ල කටයුතු කරන ඒව හේතු කරන තමා ඔය මතක ශක්තිය ප්‍රඥාව දිනු වෙන්න හේතු කාරණා යදනවා මේ කාල පරිච්ඡේද වල. මොකද මේ කාලේ අධ්‍යාපන වශයෙන් උප්පරිම සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පවතින උසස් අධ්‍යාපන බලාපොරොත්තු තිබ්බන ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඔන්න මේ කාල සීමා තුළ කන්‍යා ලග්නෙමෙන්ට හැකියාව ලැබෙනා වගේම උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තුක් තිබ්බන ඒ ශිෂ්‍යත්ව බලාපොරොත්තු හිටියන අන්න ඒ දේවල් සාර්ථක කරගන්න ඔන්න මේ කාල පරිච්ඡේද තුළ කන්‍යා ලග්න හිමියන්ට ප්‍රබල තත්ත්වයක් වෙන. මේක මේ පොදුවේ ගතත් සමස්ත ලග්න 12ටම මේ වගේ තත්ත්වයන් තුළ ටිකක් සාර්ථකත්වය වැඩිපුර උසුරන කාලයක්, විශේෂම විදේශගත අධ්‍යාපනය කියන එක. ඒක ටිකක් මනාලෙස කැපිපෙන තත්ත්වයක් කන්‍යා ලග්න හිමියන්ට උපරිම වශයෙන් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒ සඳහා උත්සාහයන් දරන්න, ඒ සඳහා යොමු වෙන්න මෙන්න මේක යහපත්ම කාලයක් කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේ මේ කාල සීමා තුළ අර ඔබගේ දැන් විදේශගත වෙලා කටයුතු කරන, ඒ කියන්නේ රැකියා කටයුතු හෝ අධ්‍යාපන කටයුතු කරන අය බලාපොරොත්තු වෙනවනේ මේ කියන කාරණා කොහොමද වෙන්නේ කියලා, අපිට කියන්නේ නැත්තේ ඇයි කියලා. මේ කියපු හැම කාරණාව ඔබටත් වළංගුයි. මේ කාල පරිච්ඡේද තුළ ඔබ කරන කටයුතු තුළ ඒ සාර්ථකත්වය, ඒ ලෙසම පවත්වා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඔන්න මේ කාලේ උත්සාහ කරන්න, ටිකක් වැඩිපුර මුදලක් ඉතිරි කරගන්න උත්සාහ දරවන, නැත්නම් මොකක් හරි
දෙකට මුදල් ආයෝජන කරන බලාපොරොත්තු හිටියන නිවසක් ඉදිකරන බලාපොරොත්තු හිටියන වාහනයක් ගන්න ව්‍යාපාරයක් කරන්න ඔය කුමන හෝ තත්ත්වයන් තුළ උත්සාහයක් දරුවන ඔන්න මේ කාලේ යහපත්. ඒ වගේ මේ කාලේ දරුදරියන්ගේ කටයුතු වලට දරුදරියන්ගේ විවාහයන් කියන වැඩිහිටි දරුදරියෝ ඉන්නවා විවාහයන් වලට මේ කාලේ යහපත්. ඔවුන්ගේ මොකක් හෝ කාරණාවක් තුළ ඒ කටයුතු සිද්ධ කරගන්න විදේශගතලා ඉන්න හිටියා කියලා ඒක වෙනසක් වෙන්නේ ඔබට හැකියාව පා දෙනවා. අන්න ඒ දේ තුළ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරන්න විදේශගතලා ඉන්න මේ කාලේ උපරිම උත්සාහ කරන පොඩක් කීයක් හරි ඉතුරු කරගන්න හොඳ ලැබෙන කාලයක් නිසා උපරිම මේ සඳහා යොමු වෙන ටිකක් මහන්සි වෙලා වැඩ කරලා වැඩිපුර මුදලක් උපයලා ඒවා අනාගත විරුද්ධතා ඉතිරි කරන්න නැත්නම් ඒවා ආයෝජනය කරන්න ඔබට මේ කාලේ යහපත් කාල පරිච්ඡේදය උත්සාහ දරන්න ඔබට හැකියාව පා දෙනවා. ඉතින් මේ කියපු කාරණා තුළ මේවා වෙනස් වෙන්නේ අර මං කියපු මුලින්ම කිව්වා වගේ ඒ පිහිටීම් තුළ සමහරට මේ කියන සුප්‍රතිඵල අඩු වෙන්න පුළුවන් නැත්නම් සුබ මීටට වඩා වැඩි වෙන්න පුළුවන් ඒක එක්කෙනාම වෙනස් වෙනවා. හැබැයි ඒ දේවල් වල වෙනස උපරිම පැත්තට යහපත් පැත්තට යොමු කරගන්න මේ වීඩියෝ අවසානකදී පිළියම් පිළිවෙත් කරන්න. එතකොට 100%ක් මේ කියන සුබ උපරිමන්දම ලැබෙවි 100%ක් මේ කියන අසුබ ඔබට ඉවත් කරගන්න හැකියාව පවතිවි. මේක හරි ප්‍රායෝගිකයි. කිසිම গুপ্তකාරී දේවල් මිත්‍යාමා දේවල් මේ තුල නැහැ. මේ දේවල් තුල හැම දෙයක්ම තියෙන්නේ මනස තුලට ඔබේ ඕරාක ධනාත්මක කර ගැනීම තුල අර සියලු ඍණාත්මක බලපෑම් ඉවත් කරගෙන ජීවිතය ජයග්‍රහණය කරගන්න ක්‍රම. ඒවා රාගමී පසුබිම් තුල සකසා ගන්න ආකාරය. ඒක නිසා මේ දේවල් තුල ඉතා ප්‍රායෝගික දේවල් තියෙන්නේ. ඉතාමත ගොඩාක් දෙනෙක් කරලා ඒ දේවල් සාර්ථකයි කියලා අත්හදා බැලීම තුල ඔබට කියන කාරණා තියෙන්නේ. අන්න ඒක නිසා බය නැතුව මේ දේවල් ඔබට හැකි උපරිමෙන් කරන්න උත්සාහ කරන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මොකද මේ කන්‍යා ලග්න හිමියන්ගේ ජීවිතේ ප්‍රබල යම්කිසි පරිවර්තනයක් ඇති කරන කාලයන් මේ යන්නේ. පහුගිය මේ වසර උදාවත් එක්ක ඉඳන්ම ඒ පරිවර්තනයේ උපරිම අවස්ථාවට රැගෙන යන්න මෙන්න මූලිකත්වය ගන්න පුළුවන් කාලයක ආරම්භයක් ජුනි මාසයේ මැද භාගයෙන් පස්සේ සිදු වෙනවා. එහෙනම් ඒ ඉදිරියට යන්න ඔබට ජය ගන්න හැකියාව පවතිනවා. උච්චතම අවස්ථාව දැන් පහුගිය කාලෙත් කිව්වනේ මේ පරිවර්තනය තියෙනවා ඒ කාලේ උදා වෙනවා කියලා. ඒතොර අහයි මොකද්ද මේ මාසෙන් මාස කියන්නේ? නෑ මේ කියන්නේ උපරිම අවස්ථාවට යන්න පුළුවන් තත්ත්වය ඇති වෙලා තියෙනවා. එහෙනම් වැඩ පෙන්නන්න තමා තියෙන්නේ, වැඩ කරන්න තමා තියෙන්නේ, ධනාත්මකව කටයුතු කරන්න තියෙන්නේ, බුද්ධිමත්ව කටයුතු කරන්න තියෙන්නේ. ඔබට දිනන්න පුළුවන් අනිවාර්යයෙන්ම කලබල විය යුතු නෑ යම් ගමන. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත්වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දේ උදෑසන අවදින ගම රාත්‍රී නින්දර පෙර අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන පුරුද්දක් කරගන්න. මම හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන වලට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාසයක් දෙයක් කරයි ඔබට ඒක මග ඇරෙනවා. ඒක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එක ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරන් යන්න. රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම් කිසි ආකාරයෙන් තර්මද්වලට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරන මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතාගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. හැබැයි මේවා මේ ආවට ගැන මේ දවසින් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ යහපත වෙනසක් සිද්ධ වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද. ඒ වගේම ධම්මචක්කම් පවත්වන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කරන පුරුද්දක් කරගන්න. මේ කාලපාවච්චය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකො. සතියක් දෙක තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනී ඔබට ආරක්ෂා සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා
ඔබ ඒ ගැන එක අනිවාර්යම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන්නේ පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙද්දී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන් Google එකේ කියලා සර්ච් කරා නම් දිනේ දැම්ම ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්ම අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නේද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස්ේ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම් කිසි ආකාරයෙන් මූණකට හොදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා මට පීනස තියෙනවා මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා කළු හීනටි හුම්බන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකිනම් යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ නැහැ. කිරිපත වෙන වැඩි කිරිපත් චුට්ටක් සීනි හරි පැණිරස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම් කිසි ආකාරයේ ආර්ථිකමය වශයෙන් සැලැස්ම සකසගන්නේ මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි. සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි. ඉන්ධන ගමනාගමන අධ්‍යාපන හැම දෙයක්ම ලියන්න. ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන් සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම් කිසි අදහසක් පෞගේ මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් කරකවන්න ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලේ ඉපේ යුතුයිනේ. එතකොට මේක තුළ මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මෝ යන නොදී වග බලාගන්න. පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ නැහැ. ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන්න. ඒක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැලසුම් කරගෙන තව ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිසාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා, ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්නවා, කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිසාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන. සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න, ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින් මේ සූර්ය ආලෝකය මත. මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම දාපදින් මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම් කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් මා බලයකින්වත් සිදු විය යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක, මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ, ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් තේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟා වීම මේ මාසය තුළ වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම් කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා
ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න. අර අනිවාර්යයෙන්ම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසය තුළ ඔක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිළුවක්ගේ හැංගෙයි. නෑ, ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි. ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගියේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ, කිසිම ඉතිරියක් නෑ, එහෙම නැත්තම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟ ඒ දේ සියලු දේ හිතාගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳටම ඇති හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා, ගැබෙන අය කරන්න යන්න එපා, කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව, මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න. දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන්ගේ ගෙදර ඉන්න සතර දීලා දන්නේ, ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න, අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධනක ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා, බඩගින දරා ගන්න අමාරුයි, ටිකක් වතුර බොන්න, වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ. අන්න ඔබට දුක් විඳීමත් අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුළ ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන්, දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්නේ හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තා නම් ඒකෙනා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රාකාරයි. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිත වූ ධනාත්මක භාවය ඔබ සාර්ථකත්වයටගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළ සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිත වූ ශිව මන්ත්‍රයක් ගැන, මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මහදා සාතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ එක කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත්, ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ওই මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතේට ගැටලුවක් එන වෙලාවක යම්කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම උත්තරයක් නැති හැම වෙලාවකම මේ ඒ මන්ත්‍රයත් මෝරපිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුළ ගොඩාක්ම සිදුවෙන්නේ. ඔබ තුළ පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුළ තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනිනේ. ඒ නිසා ඒ දේ කරන්න. මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන්ම මේ තිරේද්දිස්සේවි කටපාඩම් කරගන්න. ඒ විදිහට කටයුතු කරන්න. මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘත. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා. නිතර පේන තැන්වල රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ. රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය, ඔබේ ඉදිරිතරකම, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නිරෝගී භාවය, ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසෙවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුවලා තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේසේ ඉස්සරහෙන් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහ තියන්න නැගිට ගාම ඕක පේන්න. වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහ පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි කමන්නේ ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලත් මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි, මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුළ ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි. සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වයේ අද්දුටුවට පස්සේ
ඔබට කියන දේවල් එක නිසා මේ දේවල් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයන් අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලය දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්ද. ඒ වගේම හැම සිකුරාදාකම අඩුම තරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසද වන්න පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ, එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදයේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ, ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදාසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරුශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වෙලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන්නුවන සඳහා සහභාගී වෙන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතය යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුළ තියෙන උපරිම යහපත ඔබේ ජීවිතය ළඟා කරගන්න, අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන්. කලබල වේද නැහැ. අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතය කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.